කල්මරලා කල්මරලා ලබා දුන්නයින් පස්සේ අපිට බොහොම කෙටි කාලයයි ලැබුණේ මේ නැති වෙන ව්‍යාපාරය කරන්න. නමුත් මේ පරාජයේ වගකීම මම බාරගන්නවා. ඒක තමයි නායකත්වයේ ලක්ෂණය කියන්නේ. මම එක්කෙනාට ඇඟිලි දික් කරන්නට යන්නේ නැහැ. වගවීමයි වගකීමයි දෙකම බාරගන්න. ඒ බාර අරගෙන තමයි පරාජයට පත්තුණු වහම මම ප්‍රකාශ කරා මම පක්ෂයේ නියෝජ්‍ය නායකකමෙන් අස් වෙනවා කියලා. ඒ වගේම මම ප්‍රකාශයක් කරා මම ඒකෙන් අස්ුණයි කියන එක. මිත්‍රවරුනි, විපක්ෂ නායකකමක් මට දැන් ලබා දෙන්නට යෝජනා වෙලා තිබුණා. මට ඒව ලැබුණත් එකයි නැතත් එකයි තනතුරු බදාගෙන මම කැලකොක්කුවට යන්න බලාපොරොත්තු වුණා. මේ තනතුරු කියන දේවල් බොහොම තාවකාලික දේවල්. දැන් නොයෙකුත් ඇත්ත උත්සාහ කරනවා කැලෑ පත්‍ර ගහලා එක එක් පුද්ගලින් ලව්වලා මට මඩගස්සවලා මගේ ජනප්‍රියත්වය ජනතා ආකර්ෂණය නැති කරා. ඒ ඇත්තටම මම කියන්න කැමති මාව එලවන්නට අද දරන උත්සාහය එදා ජනාධිපතිවරණයේ දිනවලට දැරුවා නම් අපිට අපේම ජනාධිපතිවරයෙකු බිහි කරන්නට තිබුණා. මම ලැබපු අත්දැකීම තමයි කකුලෙන් අදින ගමනක අපේක්ෂකෙක් වීමේ ඒ අභාග්‍ය සම්පන්න අවස්ථාව මම නිර්මාණය ඔබතුමන්ලා කියනවා නම් සජිත් ප්‍රේමදාස මේ වගේ සුදුසු නැහැ. සජිත් ප්‍රේමදාස දේශපාලනේ අත්හැරලා ගෙදර යන්නට ඕනේ කියලා ඒකට සලන් දෙන්නත් මම ලෑස්ති. පක්ෂයේ ඉඩ දෙනවා නම් පුළුල් සංධානයක් ගොඩනගලා මහමැතිවරණයට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට අපි ලෑස්ති. හැබැයි ඒ සඳහා පක්ෂයේ අනුගතිය දෙන්නට ඕන. පක්ෂයේ ආශිර්වාදය දෙන්නට ඕන. දැන් කල්මරලා තමයි ජනාධිපති අපේක්ෂකත්වයක් ලැබුණා. අපි මේ විදිහට කල්මරලා අන්තිම මොහොතට ගිහිල්ලා අගමැති අපේක්ෂකවරයයි කියලා අන්තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නැහැ. හරියටම මේ මාසය තුල මේ සුදුසු නියමිත තීන්දුව తీරන ටික ගන්නට ඕන. ඒක මට තනියම කරන්නට බෑ. තනියම කරන්නට මම යන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න. ඉතින් මේ වගේ නිදිද දේශපාලන සංස්කෘතියක් තුළ මට නම් ඒ තරම් උනන්දුවක් නැහැ දේශපාලනේ. ජනතාවට මාව බැහැ දකින්නට සිරිපක මන්දිරයේ ඒ වර්ම නැත්නම් තමුන්නාන්සලා ඒව පිළිබඳව සුදුසු තීන්දුව తీරන ගන්නට ඕන. මම ඒව පිළිබඳව ඔබතුමන්ලාට උපදෙස් දෙන්නට යන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.